අයිබෝවන් ඔබ සියලු දෙනාටම අද දින 2021 දෙසැම්බර් මාස 18 වෙනිදා මිලව හරියට උදෑසන 10 පසු විනාඩි 57ක් ලඟ වෙලා තිබෙන්නේ 2023 වෙනි විට ශ්‍රී ලංකාවේ මීගස් ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනේ ඉතාමත්ම ලස්සන වැඩසටහනක් විදිහට අද දිනේදී තිස්සම ආරාම යෝධ කණ්ඩි යෝධ වැව අසලදී සිද්ධ වෙනවා මහිතවත් ලක්ෂන් අයියා ප්‍රමුඛ දීර්සේනාවේ සීලුම සමාජිකයන් එකතු වෙලා තමයි අද දිනේ මේ විදිහට වැඩ කටයුතු සිද්ධ කරන්න යන්නේ හොඳයි මා හිතවත් ලයන් ක්ලබ් එකේ නැත්තම් අමිල අයියා ඉන්නවා මා හිතවත් අයිබෝන් අයියේ කොහමද අයියේ මේ ලයන් ක්ලබ් එකේ වර්තමාන මේ පරිසරය සමග තියෙන සම්බන්ධතාවය අත්තරම අපි රොක් ඕපනේ ගැන ගොඩක් අවධානයෙන් ඉන්නවා ඉතින් අපි සිංහ සමාජයක් විදිහට නාලක මල්ලිත් එක සෑහෙන ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අද පටන් ගත්තා මේක මේ ව්‍යාප්තිය කරන්න ඔව් ඉස්සරහටත් අපි මේ වගේ නාලක මල්ලිත් එක සම්බන්ධ වෙනවා අද මේ අද ව්‍යාප්තියේ අයියලාගේ දායකත්වයේ සඳහන් කළා. ඔව් අද අපි මෙතත්ට පළ අවශ්‍ය පළ ටික දුන්නා. ඔව්. ඒ වගේම අපි සිංහ සමාජයෙන් ගොඩක් පිරිසක් මෙමිලා ඉන්නවා. අයිය අඳුලා දෙමු අපේ මහත්තයා. අපේ සිංහ බිඳු හේවා මහතා ඉන්නවා. අයිබෝන්. 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 මහතා. අයිබෝන්. ඉන්දික මහතා. හොඳයි. එහෙනම් එතුමා මම සිංහ සමාජයෙන් අපේ ලක්ෂ්මන් මහතා. හොඳයි. වැදගත් වැඩක් විදිහට මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ වගේ තරුණ පරම්පරාව මේ වැඩවල සම්බන්ධ වීම ඉතාමත්ම කාලෝචිතයි සහ ඉතාමත්ම වැදගත් විදිහට මම විශ්වාස කරනවා බොහොම ස්තුතියි තරුණයට උදව් කින සම්බන්ධයෙන් සමාජයට ස්තුතිවන්ත සිංහ සමාජයට අයිබෝන් ඔබතුමාට දැන් කොහොමද නම මම රංජිත් රණසිංහ රංජිත් මහත්මයා කොහොමද මේ පොළවට මේ මීගහක දායකත්වය ඔබතුමා මීගහක දායකත්වය කළොත් අපි දන්නා තරමින් මීගහක් කියලා කියන්නේ කිලෝමීටර් ගණනාවක් පුරා පොහොර ඇති කරන දෙයක් ජාතිය පොහොරක එතකොට මේකේ මී ඇට වැටිලා ඒකෙන් පොහොර වෙනවා පසට අතීතයේ මේ පොහොර ස්වභාවික විදිහට පාවිච්චි කරා ඒකෙන් පසට රසායනික ද්‍රව්‍ය මුකුත් යෙදුනේ නැහැ. නමුත් දැන් අපි ඒක අලුතින් හිතලා මේ විදිහට කරන එක ඉතාමත් පින් අතේ වැඩක්. ඉදිරි අනාගතයට අපි ලොකු දෙයක් ඉතුරු කරනවා වගේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. එහෙනම් ජිතේ බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි. හොඳයි අද දිනේදී රෝපණය කරන්න යෙදුන මීගස් ඒ වගේම පළතුරු ගස් මේ පොළොවේ ඉතාමත්ම සශ්‍රීකව රැජ වෙන බවට මට කියා පාන්න පුළුවන් මොකද මේවා ඉතාමත්ම හොඳ සශ්‍රීක පොළොවක තමයි මේ වෙනකොට වැදගත් විදිහට රෝපණය වෙලා තිබෙන්නේ හොඳයි අද උදේ සිට මේ ස්ථානයේ දේව පූජාවක් ආශ්‍රිත සීලුම බෞද්ධ කටයුතු පොහොය දිනේදී සිදු වෙලා තිබෙනවා ඉතින් මා හිතවත් ගම්වාසීන් සහ මෙතනට ආපු පිරිස දෙමාපියෝ දූ දරුවෝ මේ ආකාරයට මේ ගස් රෝපණය කරන ආකාරය තමයි අපිට මේ පේන්නේ. අපේනකොට පහත විතර හතරා මාට්ට විතර හතරා මාට්ට විතර තමයි හයිය කරගෙන. දුවගේ නම මොකද්ද? මේ මගේ ජනුදී දුවත් ඔන්න මේ ගසක් රෝපණය කරනවා හත්තරති සමාරාම භූමිය මේ වැව් පිටි ඇත්තටම වැව මේ පැත්තට තමයි පේන්න තියෙන්නේ මා හිතුවත් මල්ලිලා මේ අවස්ථාවේදී වලවල් කපනවා පැලගෙනුයි බොහොම සශ්‍රීක පොළවක තමයි අපි ජීවත් වෙන්නේ. එම සශ්‍රීක පොළව නැවතත් සොයම් පෝෂිත කිරීම පිණිස මේ ආකාරවල් කපලා තිනවා මීගස් රෝපණය, පළතුරු පැල රෝපණය මේ අවස්ථාවේදී සිද්ධ වෙන්න කටයුතු කරමින් පවතින ආකාරය තමයි මේ ඔබට පෙන්වන්න කරන්නේ. හොඳයි අපි වාහනේ අයියේ පැල 200 පමණ ගෙනාව නේද? ඔව් අපි පැල 200ක් 254 ගණනක් ගෙනාව. ගෙනාව අයියේ. අයියා කැලණි රජමහා විහාරස්ථාන වැඩේ සහභාගී වුණා.
බොහොම වැඩිලා සහභාගී වුණා බොහොම ස්තුති නෙල්ලිපල අතන ගෙනිච්චයි ආ ඒ හිටවල අය 820 බෝධින් වහන්සේලා කී දෙනමක් වැඩමන් කරාද අපි හය නමන්නේ ඔව් හය නමක් වැඩම කරා මේ ඉතුරු ටික පොඩ්ඩක් ඉස්සරගෙන ඉස්සරගෙන තවසි මේ ඉතුරු ටික තෝරලා අපි ඉදිරි කාලෙදී එකක් වැඩමු හොඳයි අන්තම මේ තිබෙන්නේ අපේ මේ භූමියට ගෙන ආපු පැල කොළඹ සිට ඒ වගේ නිමේෂ ලබා දුන්න පොළොන්නරුවේ සිට දැන් මේ කරෙන් රෝපණය කිරීම සිද්ධ වෙනවා බොහොම සතුටුයි ඔව් දැක්ක අයිය බලතුරු පැල ටික හඳුන්වා දෙමු බලතුරු ගැන අපි ඉගෙන ගන්නවා දෙලොම් තියෙනවා කටුවනෝද තියෙනවා කොස් තිබෙනවා කොස් තියෙනවා කොබුක් තිබෙනවා මිණි තිබෙනවා පළතුරු පැල වලින් මෙතන නෙල්ලි නෙල්ලි ඒ ටික තමයි පළතුරු පැල වලින් මිණි පැල කුඹුක් පැල ඒ ටික තමයි තියෙන්නේ දැන් ඒ ටිකත් අපි මේ පැත්තේ හිටවමු අපිට දෙන මිණි පැල ටික හිටවල යටාගෙන දිගට හිටවන මේ කොස් පැල ටික බොහොම හොඳයි ඒ සතුන්ට ගන්න පුළුවන් මිනිසුන්ට දෙගොල්ලටම ආහාරයට ගන්න පුළුවන් ඇත්ත ඒක අරගෙන හොඳමයි මාහිතවත් මෙම ප්‍රදේශයේ මාහිතවත් ගෞරවනීය පුංචි පැටවු ටික මේ අවස්ථාවේදී එකතු වී තිබෙනවා මේ වලල් කැපීමට මල්ලි වාගේ නම් මොකද්ද ශ්‍රී ලංකේ දින්නේ පහ කරේ මල්ලි කී දින්නේ මම 10 වසරේ නම් මොකද්ද මිසරි බොහොම ස්තුති මල්ලි වාගේ නම් මොකද්ද අච්චා කීයද ඉන්නේ 10 වසරේ 10 වසරේ බයි බොහොම ස්තුති හොඳයි මහිතවත් මල්ලි ඉන්නවා එන්න මල්ලි කතා කරන්න ආයිබෝවන් කොහොමද ඉතින් මේ පැලසිටියුම් වැඩසටහන වාඩ දැනින්නේ කොහොමද හොඳින් දැනනවා අපිට තමයි මේ වගේ පැලසිටියුම් තව තවත් කරගෙන යන්න සත්‍ය දහිර වාසනාව ලැබෙන්න ඕනේ ඔව් ඒ වගේම මේ වගේ මේ හුස්ම ගන්න හොඳට අපිට අලංකාරයට කර තියෙනවා ඔව් ඒ වගේම ඔය විදිහ තව තවත් කරගෙන යීමට අයියට සත්‍ය දහිර වාසනාව ලැබේවා අයලයි කට්ටියගේ අගුණ ප්‍රලැත්තන් ඒවත් දෝසක් දූලක් සතක් සාන්තියක් උදා වේවා කියලා සිද්ධ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගෙ නම් මොකද්ද? මිසල් නෙත් සර. බොහොම ස්තුතියි නෙත් සර මල්ලි බොහොම ස්තුතියි. හොඳයි මහිතවත් මල්ලිලා බොහොම උනන්දුවෙන් ඇත්තට මේ ප්‍රදේශයේ ගස් සිටුම වෙනුවෙන් පැල රෝපණය කිරීම වෙනුවෙන් පළතුරු පැල මී ගස් ඒ වගේම කුඹු ගස් රෝපණය කිරීම වෙනුවෙන් එකතු පහදුවේ සිටිනවා. ඉතින් මේ ප්‍රදේශයේම ඒකාලෝක වූවා අපේ පැමිණීමත් සමග ගස් පැමිණීමත් සමග 2023 වෙනකොට ශ්‍රී ලංකාව පුරාම මේ ගස් ලක්ෂයක් සිටීමේ වැඩසටහන ඉතාමත්ම සාර්ථක මේ ආයතන එකමුතු ආකාරයෙන් කිරීගෙන යන බව සමස්ත ලෝකවාසීන් සිසු දෙනාටම Facebook YouTube හරහා දැනුම් දෙනවගයි. හොඳමයි මාහිතවත් ගෞරවනීය මහා සංඝරත්නය වැඩ සිටිනවා. අපේ හැඳුනුනේ අවසරයි ඔබ වහන්සේගේ නම සහ මේ ප්‍රදේශය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්න. මම වෙහෙරගල ඉන්දසාර හිමි. එහි තිස්සමහරම යෝධකණ්ඩිය බෝධිමහා විහාර ස්ථානයේ මම වැඩ ඉන්නේ. එහෙමයි. ඉතින් මේ ඒ යෝධවැව අසල තමයි මම මගේ ප්‍රධාන විහාර ස්ථානයේ පිහිටාද වෙන්නේ. ඉතින් මේ විහාර ස්ථානය කිලෝමීටර 4ක් ආවට පස්සේ තමයි මේ විහාර ස්ථානය හමු වෙන්නේ යෝධවැව ඉස්මත්තේ. ඉතින් මේ ස්ථානයේ මේ පුරාණ රසවාහිනියේ සද්ධර්ම ලංකාරයේ සඳහන් වන කාකබෝධිය නමින් සඳහන් වෙන ස්ථානයක් තියෙනවා. ඒ තමයි මේ පුරාණ කාකබෝධිය. ඒ බෝධින් වහන්සේ තමයි මෙතන වැඩ සිටින්නේ. ඉතින් මේ ඉඩම පුරා අද උඳුව පොහේනේ. එහෙමයි. අද උඳුව අවසාන පොහේ. අවසාන පොහේ දිනේදී. එහෙමයි. අද නාලක සේනාධීර තරුණ මහත්මයා මේ රටට අවශ්‍ය කරන ඉතාමත්ම වැදගත් වටිනා සම්පතක් අපෙන් නැති වී ගිය අපේ දැන් විදේශිකයන් විසින් අපිට නැති කළ මීගහ නැවත මේ ලංකාද්වීපේ රෝපණය කරන්න ලංකාවේ හැම පළාතකම ගිහිල්ලා මේ කාර්යභාරය සිද්ධ කරනවා. ඉතින් මම හිතනවා අද නාලක සේනාධීර එහෙම අපයන් අද අපේ මේ තිස්සමහරම් පුරවරයේ පැමිණිය ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් මම මේ තිස්සමහරම පුරවරය වෙනුවෙන්ම පිළිගන්නවා. මේ අනුහසෙන් පිරුණු ඓතිහාසික කාකබෝ සමඳුන් වහන්සේ අභියසදී ඉතින් එම ඉඩමෙහි මේ රෝපණය
kala ada migas ada migas ropane kala kumugas palturu gas migas kumugas palturu gas sah bodin wahansila hai namak bodin wahansila khususnya atavisi buduwayan wahansila pitudun bodin wahansila wadamuwa ting e wadamuwa tamatma watna obathumata grahados duru wennat me ratata seta shanti laba ganata hetuna ratata balapa wetena apala tinan ewat duru wewa kiyala prarthanawak athu wasema rata hemoma loke inne hemoma supat wenna kiyala prarthana karana mul lokema supat wennada to api ratata ehema wenna denna bahani api rate siyulu sampath tiyena balanne me meegaha meeta avurudu 10 ekata issala wewuna adata apita me gatulu ungut ne etta balanne ithin meka sudda man hitanne 50ak genalla kapuwa kiyala man ahuwa ehemai suddo ape rata allagena iddi 50ak genalla me meega කපන්න 50ක් ගෙනල්ලා එහෙමයි බලන්නකෝ කරපු වැඩේ එහෙමයි ඉතින් ඒක හරියම දුකයි අපේ හඳුනේ අද දවසේ වගේ කීම කුමක්ද තව අවුරුදු 10කින් අපිට ඉදිරියට එන කාලය සඳහා මුහුණ දීම වෙනුවෙන් අද අපි කරන දේ ඔව් අත වශයෙන්ම අද දවසේ හිටවන මේ මීගහ මීගස් ලක්ෂයක් මේ ලංකාද්වීපය පුරා හිටවෙමින් යන්නේ එහෙමයි නමුත් තව අවුරුදු 10ක් යද්දී මේ මීගස් ලක්ෂයෙන් මම හිතනවා මේ වවුලකෝ පහරන වසුරු පිටකින් එහෙමයි ආ විශාල පරාසයකට පොහොර ලැබෙනවා අපි කවදාවත් අපේ රටේ මේ පොහොර පිට රටින් ගෙනවෙන්නේ නැව ගණන් කොහෙවත් අපි අපේ මේ අපේ රටේ පොහොර මේ මේ දිරාපත් වන මේ මේ ශාකපත් ශාකවලින් දිරාපත් වන මේ කොළරඩු වලින්ම අපි පොහොර හදාගත්තේ අමුතුවෙන් පොහොර හදන්න ඕන නැ මේ පොහොර තියෙනවා අත වශයෙන්ම අපි පොහොර ගස් ටික අපි නැති කරගෙන තියෙනවා මම හිතනවා මේ පොහොර ගහ තමයි මේ වවන්නේ ඒ නිසා නාලක සේනාධිර මහත්මයාන්ට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබතුමා වැනි තරුණෙක් මේ ලංකාද්වීපේම බාරගෙනාද මම හිතනවා රජ අණින් හැම ගෙදරකම මේ ගහක් වවන්න කියලා රජ අණක් නිකුත් කරන තරම් අවශ්‍යතාවයක් අද තියෙනවා නමුත් ඒ කාර්යභාරය ඔබතුමා කරන්නේ මම හිතනවා ඔබතුමා සංසාර ගමනෙන්ම මේ ඇවිල්ලා මේ අපේ ලංකාද්වීපයේ ගොඩ ගන්න මේ රට ගොඩ ගන්න මේ දැනට ජීවත් වෙලා ඉන්නේ මේ අත්ව වෙනුවෙන් මේ මිනිස් වෙනුවෙන් මතු පරපර වෙනුවෙන් මේ මිගහ ඔබතුමා මේ හිටවන්නේ ඒ නිසා ඔබතුමාට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා මගේ ජාතිය රට ජාතිය බේර ගන්න ගහකොළ බේර ගන්න මේ සතා සිව්පාවා වගේ ඉඳලා මුළු ලොවම සුවපත් කරන්නට ඔබට ශක්තිය ලැබේවා කියලා මම නාලක සේනාධිර මහත්මයාට ආශිර්වාද කරනවා එහිමයි අපේ හන් මෙහිමයි ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න ඕනේ මේ වැඩසටහන වෙනුවෙන් මූලිකත්වයෙන් කටයුතු කිරීම එහෙම අපේ හන් එන අපේ හන්දර අපේ ඉදිරියට ගමන් කරමු වැඩ ටික වෙනුවෙන් හොඳමයි බෙලි මල් ටික බීලා මෙහිමයි අපි වැඩේ කරන්නේ දැන් මෙතන අද පෝයක් එතකොට සහ දේව පූජා ටිකක් දේව පූජාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඉතින් බලන්න ගස් ටික බලන් ඉන්නවා ලංකා භූමියට පූජා වෙන්න හොඳමයි චූටි මල්ලගේ නම මොකද්ද නම මොකද්ද තනුෂ තනුෂ ගනුෂ 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 මල්ලේ විසින් වලත් කැපුවා ඔන්න දැන් පැලෙත් හිටවන්න තමයි මේ සූදානම් වන්නේ හොඳයි ඔන්න මල්ලි සහ අපේ මල්ලිගේ සුරතින් මේ අවස්ථාවේදී මේ පූජනීය තිස්ස මහා රාම භූමියේ පොහොර ගසක් රෝපණය වෙන ආකාරය තමයි ලෝකවාසී ඔබ සියලු දෙනාට මේ ආකාරයෙන් පෙන්වුම් කරන්නේ ඔන්න ගනුෂ මල්ලි පැලේ ලොකු වෙනකම් බලා ගන්න ඕනේ ඔව් පැලේ පරිස්සම් කරන්න ඕනේ ආද හා කියන්න ඕනේ නේද පැලේ දැන් බොහොම ස්තුතියි. ආර දෙන්න ගුවා. කන්පත්. කන්පත්. ආරයට ගෙන. ගෙන. නෑ. ඇපල් ගියක් ගන්න. ඇපල් තමයි. කන්පත්. චූටි වල එන්න මේකත් මේ. හා. හලක පිටව. අර කොච්චි පිටව. කන්පත්. මේ කොලේ. සද්ද මේ කොලේ. මේ තුඹ කොල. ආ තුඹ කොල. දියරියාවට. ගැට තුඹ කොල. ඔව්. දියරියාවට. ගැට තුඹ කොල. දියඩියර හොඳ බෙහෙතක් කිව්වා. ඔව් කිම් පොල් ටිකක් දාලා ගත්තාම. මට සීන වලට හොඳයි මේ. මම හදුවා. දැන් එන කට්ටියත් අපි පැල ලබා දුන්නා එන කට්ටිය ආපු කට්ටියට. සුතාගේ අයියෝ. ආතල්. ආ එන සුතා කියන්නේ. සුතා ආවම මොනවද කරන්නේ කියලා. අම්මයි තාත්තයි ඉන්නේ ගමින් ඉන්නේ පුතාට කියලා දෙන්නේ. මං ඉද කියලා දුන්නා මේ මේක අම්මේ මේ ඇත්තටම මේ මම යාට කියලා දුන්න සරලවම තේරෙන විදිහට පුතා මොනවද කරන්න කියලා දැන් අපි කරන්නේ පැය 24ම ඔක්සිජන් ටික කාබන් ඩයොක්සයිඩ් වලට හරවන එකනේ අපි ඔක්සිජන් අතුලට ගන්නවා එළියට කාබන් ඩයොක්සයිඩ් දානවා ඉතින් මේ පැලේ සහ මේ තියෙන අනිකුත් ශාක මේ කොහොමද කියන්නේත් ඒ වගේ වැඩක් මේගොල්ලෝ කරන්නේ අපිට කාබන් ඩයොක්සයිඩ් ටික අරගෙන අපිට ඔක්සිජන් ටික දෙනවා හ්ම් හ්ම් ඉතින් වර්ධිලාවත් අපිට මේ ගස් කොලන් ටික නැති වුණොත් අපිට කොහෙන්ද ඔක්සිජන් හම්බෙන්නේ කියලා
උංගු පුතාර හොයලා බලන්න ගියා. ඉතින් ඒකයි මේ මේ තල මෙහෙ ඇවිල්ලා මම හිතවන ඉතින් මේක තව ඊට වැඩිය ලොකු වැදගත්කමක් තියෙනවා මේ මොනවද මේ අපේ දේශීය ගොවිතැනට ඉස්සර තිබු ස්වාභාවික ගොවිතැනට උදව් වෙච්ච ගහක්. ඉතින් මේක හැම දෙයක් මම බහුකාර්ය ගහක් නේද. ඉතින් අද අපිට සතුටුයි මේ මේ පුණ්‍ය භූමියට ආවට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ ගහකට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දීලා මේ ගස් ටික මේ විදිහට මේ රෝපණය කරන්න උදව් කළා. ඉතින් ඕගොල්ලොත් ඒකට සහභාගී වුණා. ඇත්තටම හරි සන්තෝෂයි. උදාමේ දාතුර අපි කරපු වැඩසටහන් වලින් තලයට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දීපු තැන තමයි මෙතන. ඉතින් අපේ මතකයේ රැඳෙන තැන. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන මේ වෙලාවේ ඉතින් ඕගොල්ලොත් ඉන්න ඕගොල්ලොත් මේකට එකතු වෙන්න. මොකද මේ ස්වාමීන් වහන්සේලා අපි රැකගන්න ඉතිහාසෙත් හැම වෙලාවකදීම මේ රටවල් බේරගන්න මේ අවශ්‍යතාවයේ හැම අවස්ථාවකදීම මැදිහත් වෙලා තියෙන අපේ ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒගොල්ලෝ රැකගැනීම අපේ වගකීම. නායකයෙ විදියට ඒගොල්ලෝ රැකගන්න ඕනේ. මේ කටයුත්තට හැමෝම එකතු වෙන්න පුළුවන් තරම් ළමයින්ට සබා දාමට ආදරය කරන්න, ගහට කොළට වලට ආදරය කරන්න කියලා දෙන්න. එතකොට යා ලොකු මිනිහෙක් නෙවෙයි හොඳ මිනිහෙක් වෙනවා. අපිට ඕනේ හොඳ මිනිස්සු ටිකක්. මොකද ලොකු මිනිස්සු හැමදේම තීරණය කරන්න සල්ලි වලින් හොඳ මිනිස්සු හැමදේම මනුස්සකමින් තීරණය කරනවා. ඉදිරියට අපිට ඉදිරි අනාගතේ ඊට වැඩිය ලස්සන අපේ ඉතිහාසයේ තිබිච්ච ලංකාව අපිට දැක ගන්න පුළුවන් වේ. ඉතින් මේ දත කන්නේ අපි ඒක මේ මහ පොළවේ නැවත පළ කරන්න අපි නැති වෙලා ගිය එකමුතුකම අපි ලෝකේ අපි පිළිගන්නේ මුතුනේ එකමුතු මේ ලෝක වටිනාම කියලා. ඉතින් ඊටත් වඩා වටිනා අපේ එකමුතුකම තිබිච්ච ඒකයි අපිට ඉන්දියන් සාගරේ මුතු වැටේ කියලා කිව්වේ. ඉතින් අපි මේ නැවත හදන්නේ මේක මේ පළ කරගන්න මේ මහ පොළවේ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මේ ළමයට පුළුවන් තරම් සබ දාමට ආදරය කරන්න කියලා දෙන්න. ඒක තමයි අපි ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ. බොහොම ස්තුතියි ඉතින් අද සහභාගී වෙලා ස්තුතියි පිං ඉතින්. හැම වෙලේම මේව රකගන්න උදව් වෙන්න ඉතින්. මේ පුතා උනන්දුවක් කරනවා. පුතා උනන්දුවෙන් කියනවා. ඔව්ද ඒකනේ අවිලා අපි නෑ මොකද්ද කරන්න කියලා එයා දැනගෙන හිටියේ නෑනේ. ඒ නිසා වඩා එයා විලක්ුණා. ඉතින් මේක තව තවත් මේ මීපලේගෙන හොයන්න පුළුවන් අද මේ අන්තර්ජාලයට ගිහිල්ලා බලුවම මේ වෙන විස්තර තියෙන ගොඩක් දේවල්. ඉතින් මේ හොයලා ඒ සීරුම් ගස්සට අපි මේ දැන් හිටෙව මේ විතරක් නෙමෙයි මේ කුඹුක් කෝස් කොහොඹ පළතුරු පෙළ දැන් පළතුරු අපි කොස්ස එහෙම හිටව අර පැත්තේ සතුන්ට සහ මිනිසුන්ට. ඉතින් අපි මේ කරන්නේ සියලු සත්වයින්ට. මිනිස්සු විතරක් නෙමෙයි සත්වය කියන්නේ සියලුම සත්වය. ඉතින් ඒගොල්ලොන්ටත් අනුභව කරන්න අපි පළතුරු පෙළ හිටවලා තියෙනවා. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මේක තමයි අපිට වෙන්න ඕනේ ළමයින්ට කියලා දෙන්නේ මේ සබදාමට ආදරය කරනවා. එතකොට ඒගොල්ලෝ ලස්සන රටක් හදයි අපිට ඉස්සරහ. ඒක තමයි අපි බලාපොරොත්තු. මොකද වස විස නැති ආහාර ටිකක් ඒගොල්ලොන්ට ලබලා දෙන එක අපි අරමුණ. ඒකට යන්න අපිට ලොකු පිටුහලක මේගොල්ලෝ දැම්ම ඉගෙන ගත්තත් නේද. බොහොම පිං ඉතින් හැමෝටම. හොඳමයි ඓතිහාසික කාකබෝධි පරිශ්‍රයේ සිට අප රෝපණය කරන්නට යෙදුණු අති උතුම් පැල මේ මල්ලි විසින් තමයි බාරන් තියෙන මල්ලිගේ නම යලිත අපි සිහිපත් කරමු. විශාල් නෙස්සර මල්ලිට ඔන්න පැල 200කට වැඩි අපි බාර දීලා තිනවා බලා ගන්න සහ රෝපණය කරන්න. කැමැත්තෙන් බාර ගන්නවනේ. හොඳමයි මල්ලිට ඔයාලට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් අද වැඩසටහන පිළිබඳව පසු විපරම පිණිස අපි යලිත් මෙහි නුදුරු දිනකදී පැමිණෙයි. අපේ හැඳුනුනේ අපේ වැඩසටහන සාර්ථකද? සාර්ථකයි. අද මේ ප්‍රදේශවාසීනුත් සිරුම දෙනාම සහභාගී වෙනවා. අත්වසෙන් අද මේ ගහක තියෙන වටිනාකම මේ ගස් හිටවන්නන්ට ඕන ඇයි මොකටද මේ ගස් හිටවන්නේ කියලා මේ ඇහුව දරුවෙක් ඇහුව ඇත්තටම. ඉතින් ඊට පස්සේ මේ ඒ වෙලාවේ පුළුවන්කම ලැබුණා මේ ගහක වටිනාකම කියා දෙන්න. මේ ගහ කල්පවෘක්ෂයක් වගේ මං හිතනවා. මේ අපේ ඔක්සිජන් ගහ අපේ පොහොර ගහනේ. ඒ නිසා අද තාමත් මේ වැඩසටහන සාර්ථක වුණා. හොඳමයි වැඩසටහන අවසානයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ අමිල අයියා සම්බන්ධ කරලා දුන්නු සිංහ සමාජයේ සියලුම මහිතවත් සමාජ සේවක මහත්මීන්ට මම ස්තුතිවන්ත වෙනවා පැල ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මෙම වැඩ කටයුතු වෙනින් සහභාගී වූ පීපොතු දෙබලටත් ආයිබෝවන් ස්තුතියි. ඒ වගේම මේ පැල මෙම ප්‍රදේශයේ සිටවන්නට අද දිනේදී පැමිණි සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උදේ පාන්දර සිට අද දිනේ මහිතවත් ලක්ෂාන් අයියා තමන්ගේ වාහනේ නෑ බෑ නොකියා අද දිනේ පැමිණියා. අයියවටත් බොහොම ස්තුතියි. අද දිනේ වැඩසටහන සාර්ථකට අන්දමට පැමිණියාද? අනිවාර්යයෙන්. ඇත්තටම මාර සතුටුයි. මේ මොකද මේ අපි අපේ ස්වාමින් වහන්සේ පැලේකට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දීලා මේ පුණ්‍ය භූමියේ පැල
දෙසීය විස්සක් විතර අපි හිටෙව්වා. ඔව්. ඉතින් මේ පළ වැඩ මෙව්වා මුතු කුඩ. මුතු කුඩ. ඉතින් ඒක උනාසේ දෙන්න පුළුවන් උඩම ගෞරවය දුන්නා. ඉතින් ඇත්තටම මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. උනේ වගේම ලොකු තරුණ පිරිසක් එකතු වුණා මේකට. පොඩයි ඉස්සරහ මේ කරනවා. ඒකටත් ලොකු සතුටක්. ඉස්සරහින් මේ මහත්තයා. ඉතින් මේ සන්තෝෂයි ඉතින් වැඩි. සන්තෝෂයි. එහෙනම් ඔබ සියලු දෙනාටම ජය වේවා. ආයිබෝවන්. 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 හොඳමයි වැඩසටහන අවසන් කර යාමට ප්‍රථමයෙන් ඔබ දන්නවා සියලුම සුභාධර්ම ආශිර්වාදය අප මාතෘභූමි ලැබෙන බව. ඉතින් මේ පැල ටිකට බොහොම හොඳ සුවදශීලී වාතාවරණයක් තමයි මේ ලැබෙන්නේ. දැන් සක් එන්න යන්නේ එහෙනම් ජය වේවා ආයිබෝවන්.